ලෝකුරුම නකල් සුරක්ෂිතේ පිටබල පතනාවට ගස් කපල දාලා ගොඩනැගිල්ල හදන්න පටන් අරන් ආවේනික ශාක විනාශ කරලා කියලා පරිසර සංවිධානය චෝදනා කරනවා පිටබල පතන කියන්නේ කඳුලැස්ස නිලමුණු රැස්ස පතන් අල විශේෂ සහ දුම්බර ගල්පර මැඩියාබනේ දුර්ලභ ශාක හා සතුන් සහිත පෙදෙසක් දුම්බර කඳුපන්තියේ පවතින අධික සුළං තත්ත්වයේ හේතුවෙන් වසර දහස් ගණනක් පැරණි ශාක කුරු වෙලා තියෙන්නේ මාධවේදීන් කණ්ඩායමක් පිටබල පතනට ගියා අනවශ්‍ය කිරීමක් අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ ඒ හැදෙන ඒවා කෑම කණ්ඩායම් ටොයිලට් උයි ඔෆිස් කාමරේ උයි එක්ක අපි දැක්කනේ පතන ඉතිර වට තියෙන ගස් එහෙමත් කපලා තියෙනවනේ මේ අලුතෙන් හදන කොටනේ ඔව් ඒක කරනවා මේ ගස් ටික ඔක්කොම ගෙදෙනවා මේවා පුරාණ පැරණි ගස්නේ මේ තියෙන්නේ ඔව් 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 ඉතින් ඒකත් ගැළ වෙනවා ඉතින් ඒවට මොකද්ද කරන්න කියන එක මට කියන්න බෑ මේවකට බලන්න නැද්ද කවුරු අනේ මන්දා මේවා ගැන මොකද්ද කියලා අපිට කියන්න බෑ යුනෙස්කෝ සංවිධානය නකල්ස් අධි සංවේදී කලාපයේ ලෝක උරුම වනාන්තරයක් බවට ප්‍රකාශ කළේ 2010 දී පිටබල පතනේ යම් ඉදිකිරීමක් කරනවා නම් නිසි අවසරයක් ලබාගත යුතු බව දුම්බර සුරකින්නෝ සංවිධානයේ අවධාරණය කළා මේ ඉදිකිරීම වලට ගස් කැපීම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් ලැබිලාලු ඉදිකිරීම කරන්නේ රජයෙන් කියලයි දුම්බර සුරකින්නෝ සංවිධානය කියන්නේ මාධ්‍යවේදීන් ව්‍යාපෘතියේ කාර්මික නිලධාරියෙකුගෙන් විස්තර ඇහුවා අවුරුදු 500ක් පරණ ගස් ටික ඉවත් කපලා දාලා තියෙනවානේ ඒ සඳහා පරිසරවාදීන් වර්තාවක් හරි මොකක් හරි ආරම්භ වෙනවද නැද්ද ඔව් ඒකයි අපිට කොහෙන්ද ඒක බලන්න පුළුවන් මේක බලන්න පුළුවන් මේ අපේ කල්හ පරිසර මේ ඔෆිස් එකේ තියෙනවා මෙතන තියෙනවද අද බහලානේ කුඹුරේ අපේ මේකේ ලොකු ගස් කැපුවේ නැහැ මේ මේකේ අයින් කරලා දෙන්න එයාලා ෆොරෙස්ට් එක ගත්තේ අපිට ඇප්‍රල් දුන්න ගස් පොඩි පැලෑටි වගේ දෙන්න ඒක අයින් කරලා මේ අඩුම මේ ගස් ටිකක් කැපෙන විදිහ තමයි මේ ලොකේෂන් එක අපිට සිලෙක්ට් කරගන්න